සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන අදත් ධර්ම ශ්‍රවණය කරන්න. උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්, ධර්මයේ දානය කරවීමෙන් ලැබෙන මහානුභාව සම්පන්න කුසලානි සංසයන්ගේ බලයෙන් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතරවීම සඳහා ඒ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි, අපි මේ දිනවල මේ දේශනා මාලාවෙන් උතුම් වූ පරාභව සූත්‍රයේ සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවන් වල කරුණු සාකච්ඡා කළා. යෝ බ්‍රාහ්මණං වා සමණං වා අඤ්ඤං වාපි වනිභුක්කං මුසාවාදේන වංචේති තං පරාභවතු මුඛං. මේ සූත්‍ර දේශනාවේ මේ ගාථාවෙන් සඳහන් කරන්න පින්නතුනි, ඉතා විශේෂ කරුණක්. ඒ හැම කරුණක්ම විශේෂයි. නමුත් මේ කාරණාව අපිට වර්තමානයේ බොහෝම ප්‍රායෝගිකව දකින්න ලැබෙන තැනක්. මේක සරල තේරුම තමයි, යෝ බ්‍රාහ්මණං වා සමණං වා, යම් කෙනෙක් ශ්‍රමණයන් වහන්සේලා බ්‍රාහ්මණවරු, මෙතන සඳහන් කරන්නේ සමිත පාපී බාහිත පාපී පහ කරන ලද කෙලෙස් ඇති බ්‍රාහ්මණවරු ශ්‍රමණවරු ශ්‍රමණයන් වහන්සේලා ළඟට ගිහිල්ලා හෝ අඤ්ඤං වාපි වනිබ්බකං, එහෙම නැත්නම් වෙනත් සිල්වතුන් ළඟට ගිහිල්ලා හෝ, එහෙමත් නැත්නම් ඔය දුගී මගී යාචකාදීන්ට හෝ යම් පොරොන්දුවක් දෙනවනම් කැමති දෙයක් ඉල්ලන්න අපි ඕනෑම දෙයක් ලබා දෙන්නම් කියලා. දැන් ඔය කාරණාව බොහෝ වෙලාවට මිනිස් සමාජයෙන් අපිට දකින්න ලැබෙනවා. එහෙම කියනවා හුඟක් දෙනා. දැන් ඔය ශ්‍රමණ බ්‍රාහ්මණවරු ළඟට ගියහම නම් අපි සාමාන්‍යයෙන් මේ වාගේ කරුණු සමහර අය කියනවා. භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් කරුණු දක්වනකොට කැපකරු දායකයෝ කියලා බොහෝම උනන්දුවෙන් ඉතාම ශ්‍රද්ධාවෙන් දායක පිරිස් භික්ෂූන් වහන්සේලාට සඳහන් කරනවා, ස්වාමීනි, ඔබ වහන්සේලාට යමක් අවශ්‍ය නම් ඒ ඕනෑම මොහොතක අපිට මතක් කරන්න. ඒ ඕනෑම දෙයක් කරලා දෙන්න අපි බැඳිලා ඉන්නවා. කැපකරු දායකයෝ හැටියට අපිව බාර ගන්න කියලා එහෙම ඉල්ලීම් කරන අවස්ථාවලුත් තියෙනවා. එහෙම ශ්‍රද්ධාවන්තයින් ඉන්න නිසා තමයි භික්ෂූන් වහන්සේලාට සිල්ගුණ සම්පූර්ණ කරගෙන ඉස්සරහට ගමන් කරන්න පුළුවන්කම තියෙන්නේ. භික්ෂූන් වහන්සේලා මනාව තමන්ගේ සීලය ආරක්ෂා කරගන්නකොට ඒක දායකයන්ට මහ පුදුම ලාභයක්. මොකද දායකයන්ට ගොඩාක් පින් සිද්ධ කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් ඒ කරුණු දන්න දායක පිරිස් තමයි අපි කැපකරුවන්සේ සලකන සේක්වා. අවශ්‍ය ඕනෑම දෙයක් අපට කියන්න ස්වාමීනි කියලා ඉල්ලීම් කරනවා. ඒක හරීම වටිනවා. නමුත් පින්නතිනේ ඒ ඉල්ලීම ප්‍රඥාගෝචර ඉල්ලීමක් වෙන්න ඕනේ. මං ඒක ප්‍රඥාගෝචරයි කියලා සඳහන් කළේ, ස්වාමීනි යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට කියන්න. ඒ අවස්ථාවට අපිට පුළුවන් හැටියට අපි ඒක සම්පූර්ණ කරලා දෙන්න උත්සාහ ගන්නවා කියලා වගේ කියනවා නම් ඒ කාරණාව හරි ප්‍රඥාගෝචරයි. අපි ඒකට හේතු ටිකක් සාකච්ඡා කරමු. එතකොට මෙතන සඳහන් කරන්නේ
යෝ බ්‍රාහ්මණංවා සමනංවා අඤ්ඤං වාපි වනිබ්බකං. යම් කෙනෙක් මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් වහන්සේලා ළඟට ගිහිල්ලා, එනැත්තං අන්‍ය කෙනෙක් ළඟට, අන්‍ය සීලවන්තයෙක් ළඟට ගිහිල්ලා මේ වාගේ ප්‍රකාශයක් කරනවා නම් ඕනෑම දෙයක් කියන්න අපි සපුරලා දෙන්නම් කියලා, එහෙම නැත්තං දුගී මගී යාචකාදීන්ට හෝ වේවා අවශ්‍ය දෙයක් සම්පූර්ණ කරලා දෙන්නම් කියලා පොරොන්දුවක් දීලා පස්සේ ඒක අමතක කරනවා නම්, මගහරිනවා නම්, අත්හැරල දානවා නම් ඒක මේ ලෝකේ පරිහානියේ මුඛයක් කියලා සඳහන් කරනවා. පරාභව සූත්‍රයේ ඒක පරිහානියට කාරණාවක් කියන එක විශේෂයෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් මේ ආර්යයන් වහන්සේලාට දෙන පොරොන්දුව, පෘථග්ජන සීලවන්තයන් වහන්සේලාට දෙන පොරොන්දුව, ඒ වාගේ පොරොන්දු නම් පින්නතුනි උල්ලංඝනය කරන එක ඉතාම බරපතලයි. ඒ නිසා මෙතන සඳහන් කරනවා මේ කාරණාවේදී මනා සිහි කල්පනාවක් ඒ දායකය ළඟ විශේෂයෙන් තිබිය යුතුයි. දැන් පින්නතුනි අර මතක් කරනවනේ අපිට අපේ මහ බෝසතාණන් වහන්සේ එක අවස්ථාවක සිවි රජතුමා, සිවි ජාතකයේ මේක පැහැදිලි කරන්න, සිවි රජුරු හැමදාම දන් දෙනවා. දිනපතාම දන්සල් හයක් පවත්වනවා. එක දවසකට එක දන්සලක කහවණු ලක්ෂයක් වියදම් කරනවා. එතකොට දවසට කහවණු ලක්ෂ හයක් වියදම් කරනවා. එක දවසක් සුවඳ පැනින් නාල මේ දන්සල් බලන්න යන දවස, සාමාන්‍යයෙන් මාසයේ දවස් 8කට සැරයක් රජුරුව දන්සල් කරා ගමන් කරනවා. ඒ වගේ කටයුතු කොහොමද වෙන්නේ කියලා බලන්න. එදා සුවඳ පැනින් නාලා තමන්ගේ පිරිස සූදානම් වෙලා ගමනට පිටත් වෙලා එනකන් රජුරුව ඉස්සරහා ආසනයක වාඩි වෙලා අදිෂ්ඨාන කරනවා, මම මේ බාහිර වස්තුව නම් ඕන තරම් දන් දීලා තියෙනවා. මේ ලෝකේ මම නුදුන්නා කියන්න තරම් දෙයක් බාහිර දේවල් නැති තරම්. නමුත් ඒ එකකින්වත් මං සතුටු නෑ. මං මේ වෙලාවේ සතුටුයි මගේ මේ ශාරීරික අභ්‍යන්තර දෙයක් දන් දෙන්න තියෙනවා නම් මට ඒක මහ පුදුම සතුටක්. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මේ කයේ අභ්‍යන්තර යමක් මගෙන් ඉල්ලනවා නම් ඒක මොන ලාභයක්ද කියලා කල්පනා කර කර තමයි ඉන්නේ. ඉතින් මේ සිතුවිල්ල දකිනවා සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කල්පනා කරනවා සිවි රජ්ජුරුව කල්පනා කරන මේ දානේ අභ්‍යන්තර දෙයක් දෙන්න නිහිතන්නේ. ඇත්තටම දෙනවමද, ඉල්ලුවොත් දෙන්නමද කියලා බලන්න ඕනේ කියලා. දැන් රජ්ජුරුව පිරිසත් එක්ක ඇතාගේ පිටේ නැගලා ගමන ආරම්භ කරලා තියෙන්නේ. සක්‍ර දේවේන්ද්‍රයෝ අන්දේකුගේ වෙස් අරගෙන රජ්ජුරුව එන පාරේ මදක් උස් ස්ථානයක වාඩි වෙලා රජ්ජුරුව එනවා දකිනකොට ජයශ්‍රී මහරජ කියලා රජ්ජුරුවන්ට ආශිර්වාද කරනවා. එතකොට රජ්ජුරුව හැරිලා බලනවා කවුද කියලා. බලහම මේ අන්ධ පුද්ගලයෙක් ඉන්නේ. රජ්ජුරුවත් ඔහුට ආශිර්වාද කරලා රජ්ජුරුව අහනවා, ඔබට මගෙන් මොකවත් වුවමනාද මේ වෙලාවේ කියලා. ඉතින් ඒ වෙලාවේ සඳහන් කරනවා, මහරජය මට වෙන දෙයක් නෙමෙයි, මට අවශ්‍යම දෙයක් තියෙනවා. මොකක්ද කියලා හපම කියනවා, මහරජය ඔබට නම් ඇස් දෙකක්ම තියෙනවා, ඒ වුණාට ලෝකේ බලන්ද මට එක ඇහැක්වත් නැහැ. පුළුවන් නම් මට ඇහැක් දන් දෙන්න කියලා. සිවි රජ්ජුරුවන්ට ඇති වෙච්ච සතුට මෙච්චරයි කියලා වචන වලින් කියන්න බැරි තරම් සතුටක්. මොකද දැන් මොහොතකට කලින් මාලිගාව ඉඳලා අදිෂ්ඨාන කරපු දෙයක් මේ ඒ මොහොතේම උදුම්පත් වෙන්න හදන්නේ. ඉහි මල් ගොන්නක් පිපුණා වගේ. රජ්ජුරුව කල්පනා කළා ඇහැක් දන් දෙනවා කියන එක මෙතෙන්ට වෙලා මේ මහපාරිකරණ එක සුදුසුමදි. ඒ නිසා එහෙනම් යමු මාලිගාවට කියලා දන්සැලට යන ගමන නතර කරලා ආපහු හැරිලා අන්දයත් අඬගහගෙනම මාලිගාවට යනවා. රජ්ජුරුවන්ගේ පිරිස රට වැසියෝ දැනගන්නවා රජ්ජුරුවද ඇස් දන් දෙන්නයි යන්නේ කියලා.
ඉතින් අහල පහල ප්‍රමාණයේ නගරයේ ඉන්න සියලු දෙනාම එකතු වෙන රජමාලිගාවට. ඇවිල්ලා රජුරන්ට වැඳලා කියනවා, මහරජය, මොන තරම් රංගරිදී මුතුමැණික් අපට තියෙනවද? ඒ දේවල් මේ අන්දයට දෙමු. ඇස් දෙක දෙන්නපා. මහරජය, තවත් නොයෙක් බෞභෝග සම්පත් කහවනු ආදී ඇති තරම් මේ අන්දයට දෙමු. මහරජ, ඇස් දෙක දෙන්නපා. එහෙම එහෙම කියාගෙන ඇවිල්ල කියනවා, මහරජතුමනි, මේ අන්දයාට රාජ්‍ය දුන්නත් කමක් නෑ. ඔබ වහන්සේගේ ඇස් දෙක නම් දෙන්නපා කියලා. ඒත් රජ්ජුරු සඳහන් කරන්නේ, මගේ දාන චේතනාවට බාධා කරන්න හරහට එන්ඩිපා කියලා. එම සියලු දෙනාම ඒ කාරණාවෙන් සනසල රජ්ජුරු තමන්ගේ වෛද්‍යවරයට කතා කරලා කියනවා, මගේ ඇහැක් අරගෙන අන්දයට දෙන්න කියලා. රජ්ජුරුවන්ට ඉන්නවා අති දක්ෂ වෛද්‍යවරයෙක් සීවක කියලා. එති වෛද්‍යවරයා කල්පනා කරනවා, මම කොහොමද මගේ මහරජ්ජුරුවන්ගේ මුහුණ මැද මේ ඇස් ළඟ පිහියෙන් කපල තුවාල කරලා මේ ඇහැ ගන්නේ? එක මට කරන්න බැරි වැඩක්. නමුත් වෛද්‍යවරයා ඉතාම දක්ෂයි. ඒ නිසා බෙහෙතක් අඹරලා මලක තවරලා රජ්ජුරුවන්ගේ ඇහැට ලංකරනවා. ඒ ලංකරනොත් එක්කම රජ්ජුරුවන්ගේ ඇහැ කැරකෙනවා අනිත් පැත්තට. දරාගන්න බැරි තරම් වේදනාවයි මේ ඇහැ තියෙන විදිහට අනිත් පැත්තට කැරකෙනවා කිය. ඊළඟ බෙහෙත ලංකරහම ඇහැ ගැලවිලා එළියට එනවා. රජ්ජුරුව නිකන් ලේ ගංගාවකින් නානවා වගේ ලේ වැක්කිරෙනවා. ඇහැ එළියට ආවට පස්සේ අහනවා සීවක, මහරජතුමනි, ඔබ වහන්සේ ඇහැ දෙනවමද? ඔබ වහන්සේ දෙන්න අකමැති නම් මට පුළුවන් නැවත වතාවක් ඇහැ තිබ්බ විදිහටම මේ ඇස්වලේ පිහිටවන්න. ආන් එහෙම අහපුවම රජ්ජුරුව කියනවා, සීවක, යමෙක් යමෙකුට යමක් දෙන්නම් කියලා මුලින් පොරොන්දු වෙලා පස්සේ බෑ කියනවනම් ඒක හරියට බිම වැටිලා තියෙන මලපුඩුවක් අරගෙන බෙල්ලේ දාගන්නවා වගේ වැඩක්. නැත්නම් මද්දක් උගුලක් අරගෙන තමන්ම බෙල්ලට දාගන්නවා වගේ වැඩක්. නැවත සඳහන් කරනවා සීවක, යමෙක් යමෙකුට යමක් දෙන්නම් කියලා පස්සේ බෑ කියනවනම් ඒ තරම් පෞකාරයෙක් මම දකින්නේ කියලා. එතකොට අතීත ප්‍රඥාවන්තයෝ යමක් දෙන්නම් කියලා කීවන එක දෙනවම තමයි. මොකද ඒ ප්‍රකාශයේ බරපතල බව කර්මය කර්මඵලය හොඳට දැනගෙන හිටියා. ඉතින් ඒ කාරණාව තමයි මෙතන මේ කියන්නේ. නමුත් පින්නතනි මේක විශේෂ කරුණක් බවට පත් වෙන්නේ, සමහර වෙලාවට අපිත් ගිහිල්ලා එහෙම පොරොන්දු දෙනවා. බොහෝ දෙනාට එහෙම පොරොන්දු දෙනවා. නොයෙක් අවස්ථාවන්වල නොයෙක් අයට එහෙම පොරොන්දු දෙනවා. සාමාන්‍ය ජීවිතය හිතලා බලන්නකො ඒවාගේ පොරොන්දු කොච්චර වෙනවද අපි කියලා. නමුත් ඒවා ඉෂ්ට කරන්නේ නැහැ. ඒකයි මෙතන සඳහන් කළේ, මේ හරියටම නුවණින් සලකලා බලලම ඒ ප්‍රතිඥාව දෙන්න ඕනේ. සමහර වෙලාවට පොරොන්දුව දෙන වෙලාවේ අපි ගාව හොඳට සල්ලි තියෙන්න පුළුවන්. නමුත් අපි පොරොන්දු වෙච්ච කෙනා යමක් අපෙන් ඉල්ලන වෙලාව වෙනකොට අපි ආර්ථිකයෙන් හුඟක් පිරිහිලා ඉන්න පුළුවන්. එතකොට අර කියාපු මට්ටමින් සලකන්න බැරුව යනවා. නැත්තම් සලකන්නම බැරුව යන්නත් පුළුවන්. සමහර වෙලාවට අපි පොරොන්දුව වෙනකොට අපි බොහොම හොඳට නිරෝගී. සමහරලාට ඉල්ලීම කරනකොට අපි ලෙඩ වෙලා ඉන්න පුළුවන්. යමක් කමක් කර කියාගන්න බැරි මට්ටමක ඉන්න පුළුවන්. ඒ හැම කාරණාවක්ම සලකන්න ඕනේ පොරොන්දුවක් වෙනකොට. ආන් ඒකයි සඳහන් කළේ, ස්වාමීනි කැමති දෙයක් ඉල්ලන්න. ඒ අවස්ථාවේ පුළුවන් විදිහට අපි මේ දේවල් සම්පූර්ණ කරලා දෙන්නම් කියලා. එතකොට පුළුවන් විදිහට කියලා පොරොන්දුවක් තියෙනවා. මේ කරුණ පැහැදිලි කරන්න ධර්මයේ බොහෝ තැන්වල කරුණ විශේෂයෙන් දක්වලා තියෙනවා. පින්නතුනේ, අපේ සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් එක වෙලාවක ප්‍රශ්නයක් අහනවා. ඒත් මේ කාරණාවට සම්බන්ධම ප්‍රශ්නයක්. මොකද මේ ලෝකේ ජීවත් වෙන හුඟක් අය මේවාගේ පොරොන්දු වෙලා ඕන තරම් උල්ලංඝනය කරනවනේ. එතකොට ඒක මෙලව කොහොම විපාක දෙනවද, පරලොවින් කොහොම විපාක දෙනවද කියන කාරණාව අපි විශේෂයෙන් දැනගන්න වටිනවා. මෙලව පොරොන්දු කඩ කරනකොට
අපි අන් අයගේ නින්දාවට භාජනය වෙනවා. දුන්න පොරොන්දු කඩ කරනකොට නින්දාවට භාජනය වෙනවා. ඊළඟට සඳහන් කරනවා පරලොවින් ඒක කොහොම බලපානවාද? ඒක නිරයේ උපද්දවන්න හේතුවක් වෙනවා. මොකද බොරු කියලා තියෙනවා. යෝ බ්‍රාහ්මණං වා සමණං වා අඤ්ඤං වාපි වනිබ්බකං මුසාවාදේන වංචේති තම් පරාභවතෝ මුඛං. ඒ මුසාවාදයෙන් වංචා කරලා තියෙන්නේ. කලින් දෙන්නම් කියලා පස්සේ නොදී ඉන්නවා. ඒ මුසාවාදේ නිසා නිරේ උප්පත්ති ලැබෙනවා. එහෙනම් පරලොවින් විපාක දෙනකොට නිරේ උපදිනවා. ඉන් පස්සේ කවදාහරි ආයේ මනුස්ස ලෝකයකට ආහම් තමන් ධනය උපයන්න යම් ව්‍යාපාරයක් වේවා කිසියම් කාර්යයක නිරත වෙනවා නම් ඒකෙන් අපි බලාපොරොත්තු වෙන ලාභය අපිට ලැබෙන්නේ නැතුව යනවා. මේ කාරණාව නිසා තමයි සාරිපුත්තයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ මේ ප්‍රශ්නය අහන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් කෙනෙක් මේ ලෝකයේ එදිනෙදා තමන්ගේ ජීවිත වෘත්තිය වෙනුවෙන් යම් කටයුත්තක් ආරම්භ කරහම සමහර අයට ඒකෙන් කිසිම ලාභයක් නැති වෙනවා. සමහර අයට නම් යන්තම් පොඩි ආදායමක් ලැබෙනවා. ඒක ලාභයක් නෙමේ. යන්තම් පොඩි ආදායමක් ලැබෙනවා. හැබැයි සමහර කෙනෙක් ඉන්නවා ඒ අයට ඒ අය බලාපොරොත්තු වුණාද යම් ලාභයක් මේ ව්‍යාපාරයෙන් වේවා ගොවිතැනින් වේවා කිසියම් දෙයකින් ඒ අය බලාපොරොත්තු වෙච්ච ප්‍රමාණය ලැබෙනවා. හැබැයි ඊට වඩා ලැබෙන්නේ නැහැ. තවත් සමහර කෙනෙක් ඉන්නවා යම් ආදායමක් බලාපොරොත්තු වුණාද යම් ක්‍රියාවකින් ඒගොල්ලෝ බලාපොරොත්තු වුණාට වඩා මහ ලොකු ලාභයක් ලැබෙනවා. ස්වාමීනි මේකට හේතුව මොකද්ද? අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක තියෙන පින්නතින වනිජ්ජ කියන සූත්‍රයේ වෙළඳාම ගැනම තමයි අහලා තියෙන්නේ. වනිජ්ජ සූත්‍රයේ සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත සමහර අය මේ ශ්‍රමණ බ්‍රාහ්මනාදීන්ට සීලවන්තයන්ට දුගී මගී යාචකාදීන්ට මේවාගේ අයට පොරොන්දු වෙනවා උවමනා ආකාරයෙන් අපූපකාර සත්කාර කරන්නම් කියලා. ඉතින් පින්නතින මේ මෙතන කරුණු කීපයක් සඳහන් කරාම මේ ලෝකේ අපි හැම පොරොන්දු දෙන අය හොඟ ඉන්නවා. අපි පින්නතුන් නුවණින් දන්නවා තව එහෙම පොරොන්දු දීපු කී දෙනෙක් ඉන්නවද කියලා. රජවරු එහෙම හරියට අමාරු වෙටුණානේ. රජවරු සමහර වෙලාවට විවාහ වෙලා අග්‍ර මහේෂිකාවට කියනවා ඇයට තියෙන ප්‍රිය බව නිසා ඇයට තියෙන ලොල් බව නිසා කියනවා ඔබට කැමති ඕනෑම වරයක් මගෙන් ඉල්ලන්න කියලා. අපි එහෙම අවස්ථාව ඕන තරම් ධර්මයෙන් ජාතක කතාවලින් අහලා තියෙනවා. නමුත් ඒ කාන්තාව ඒ කියන වෙලාවට ඒ වරේ ඉල්ලන්නේ නැහැ. ඒගොල්ලෝ ඒක හිතේ තියාගන්නවා. රජවරු සාමාන්‍යයෙන් සමහර වෙලාවට තවත් කාන්තාවක් අග්‍ර මහේෂිකාව කරගන්නවා. එතකොට කලින් මහේෂිකාව දෙවනි තැනට වැටෙනවා. ආං එවන් අවස්ථාවන් වල අර කලින් තමන්ට කීවනේ ඕන දෙයක් ඉල්ලන්න කියලා. ආං ඒක ඉල්ලනවා. නමුත් ඒ ඉල්ලන වෙලාවට රජ්ජුරුවන්ට ඒක දෙන්න බැරි වෙනවා. මොකද අලුත් කාන්තාවගේ හිත රිදවන්නත් බැරි වෙනවා. සමහරලාට අලුත් බිරිඳටත් දරුවෙක් ඉන්නවා. පරණ බිරිඳටත් දරුවෙක් ඉන්නවා. දැන් කලින් බිරිඳ රජ්ජුරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා මගේ පුතාට රජකම දෙන්න කියලා. තැඟිතුට නව බිරිඳත් ඒක බලාපොරොත්තුෙන් ඉන්නවා. අර හිතා මතා කටයුතු නොකරපු නිසා අමාරු වෙටෙන් තැන්. ඉතින් ඒවාගේ පොරොන්දු දීලා යම් කෙනෙක් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නේ නැත්තං ආං ඒ අයි තමයි වළමුවින්ම සඳහන් කරනවා මෙලොව නින්දාවට භාජනය වෙනවා. දැන් හිතන්නකෝ යමෙක් බොරු කියනව නම් ඒ පුද්ගලයා ඉස්සරලාම නින්දාවට භාජනය වෙන්නේ තමන්ගේ ගෙදරින්මයි. ඒ ගෙදර අයගෙත් විශ්වාසය නැතුව යනවනේ. දැපිකිමු අපේ තාත්තා අපේ අම්මා මේ නොයෙක් දේවල් කියනවා ගෙදර අයත් එක්ක. හැබැයි ඒවා සම්පූර්ණ කරන්නේ නැහැ. ආන් ඒ නිසා අපිට මැහෙනවා සමහර වෙලාවට දරුව කියනවා අපේ තාත්තා කියන දේවල් කවදාවත් කෙරෙන වැඩ නෙමේ.
අපේ තාත්තා ඔහු කියන්නේ කරන්න නෙමෙයි. අපේ අම්මා ඔහොම කියන්නේ කවදාවත් කරලත් නෙමෙයි කරන්නත් නෙමෙයි කියලා අපි කියන අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ දරුවන්ට, බිරිඳට, ස්වාමියාටවත් ඒ අය ගැන විශ්වාසයක් නැහැ. ගෙදරා අයටත් විශ්වාසයක් නැත්තම් සමාජයයට අපි ගැන කොහොමත් විශ්වාසයක් නැහැ. ආන් එහෙනම් මෙලොව නින්දාවට භාජනය වෙනවා. පරලොවදී නිරේ උපද්දවනවා. පොද අංගුත්තර නිකාය තියෙනවා මුසාවාද කියල සූත්‍රය. මේ මුසාවාද සූත්‍රයේ සඳහන් කරනවා යම් කෙනෙක් වචනයෙන් කරන වැරදි හතර කරනවා නම්. මොනවද වචනයෙන් කරන වැරදි හතර? බොරු කියනවා, කේලං කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. යමෙක් මේ වචනයෙන් කරන වැරදි හතර කරනවා නම් මරණයත් සමගම හරියට නිකං ඔසවගෙන ගිහිල්ලා තියලාව වගේ නිරේ උපද්දවනවා කියලා කියන්නේ. අපි නිකං ගෙනහිල්ලා යපායින් තිබ්බා වගේ ඒ කාන්තයෙන් නිරේ උපද්දවනවා කියන එක කියන්නේ. එහෙනම් මරණයෙන් පස්සේ නිරේ උපද්දවනවා. නැවත වතාවක් ඒ සියලු දුක් කරදර කම්කටොළු විඳලා මේ වාගේ මනුස්ස ලෝකෙක ඉපදිලා තමන්ගේ ජීවිකා වෘත්තිය පවත්වාගෙන යන්න කිසියම් කටයුත්තක යෙදෙනවද? රැකියාවක වේවා, ව්‍යාපාරයක වේවා, එහෙම නැත්නම් ගොවිතැනක වේවා, තමන් බලාපොරොත්තු වෙච්ච ආදායම ලැබෙන්නේ නැහැ. ඒ හින්දා පටන් ගත්තට වඩා වේගෙන් ඒක අත්හැරලා දාන්න සිද්ධ වෙනවා. ඇයි? ලාභ පාඩුයි තිබ්බ ටිකවත් නැතු වෙනවා. ඇයි? වියදම් කරලා වියදම් කරලානේ පටන් ගන්නෙ. අන්තිමට වියදමවත් නැහැ. බාණ්ඩක දැන් සාමාන්‍ය සමාජයෙන් ඒක ඇහෙන්නේ නැද්ද කියලා? අඩු තරමේ වියදන් ටිකවත් හම්බුන්නේ නැහැ කියලා කියනවා ඕන තරම් අපිට ඇහෙනවා. ඒ මේ විදිහට දෙන්නම් කියලා පොරොන්දු වෙලා නොදී හිටියා. ඊළඟට සඳහන් කරනවා සමහර කෙනෙක් පටන් ගන්න ව්‍යාපාරයක සුළු ආදායමක් තියෙනවා. ඒක ලාභයක් නෙමෙයි. නමුත් ඉතින් පටන් ගත්තට වෙනුවට කඩා වැටෙන්නේ නැතුව ඔහේ පවත්වගෙන යනවා. සමහරලාට ණයකුත් ගන්නවා, පොලියටත් ගන්නවා, බැංකුවෙනුත් ගන්නවා. හෙට අනිද්දාට ආදායම හොඳට ලැබෙයි කියලා හිතනවා. ඉතින් නොයෙක් දේවල් කර කර ණය වෙවි මේකම පෝෂණය කරනවා. නමුත් ඒකෙන් ලොකු බලාපොරොත්තු ආදායමක් එන්නේ නැහැ. ඒකත් පින්නතුනේ මේ පොරොන්දුවේම කාරණාවක්. මොකද සමහර කෙනෙක් දෙන්නම් කියලා පොරොන්දු වෙලා දෙන්නෙම නැහැ. සමහර කෙනෙක් දෙන්නම් කියලා පොරොන්දු වෙලා පොරොන්දු වෙච්ච ප්‍රමාණය දෙන්නේ නැහැ. මුලින් කියනවා මෙච්චරක් දෙන්නම් කියලා. පස්සේ පොරොන්දු වෙච්ච ප්‍රමාණය දෙන්නේ ඊට වඩා අඩුවෙන් දෙන්නේ. ඒක නිසා තමයි බලාපොරොත්තු වෙන ලාභේ හම්බ වෙන්නේ නැහැ, අඩු ප්‍රමාණයක් හම්බ වෙනවා. සමහර කෙනෙක් දෙන්නම් කියපු ප්‍රමාණයම දෙනවා. ආන් එහෙම අයට මේ ආදායම් උපයන ක්‍රියාමාර්ග වලින් බලාපොරොත්තු වුණා නම් යම් ලාභයක් ඒක ලැබෙනවා. හැබැයි ඊට වඩා ලැබෙන්නේ නැහැ. එහෙම නෙමෙයි, සමහර අය දෙන්නම් කීවනම් යම් ප්‍රමාණයක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් දෙනවා. ආන් එහෙම අයට තමයි ඒ කටයුතු වලින් බලාපොරොත්තු වුණාට වඩා වැඩි ලාභයක් හම්බ වෙන්නේ. සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රශ්න හතරට භාග්‍යතුන් වහන්සේ මේ විදිහට පිළිතුරු දෙනවා. සාරිපුත්තයන් වහන්සේත් ඇහුවේ සමහරුන්ට ලැබෙන්නෙම නැහැ, සමහරුන්ට යන්තම් ලැබෙනවා, සමහරුන්ට බලාපොරොත්තු වෙන ප්‍රමාණයට ලැබෙනවා, සමහරුන්ට බලාපොරොත්තු වුණාට වැඩිය ලැබෙනවා. එතකොට එහෙම වෙන්නේ කොහොමද කියන කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේ වණිජ්‍ය සූත්‍රයේදී පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඒ නිසා පින්නතුනි දැන් අපිත් මේ සංසාරේ කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහනේ පාඩු ලබන්න. අපි හැමෝගෙම අරමුණ තමයි අපි බලාපොරොත්තු වෙනවට වඩා ලැබෙනවනම් හොඳයි. ඉතින් එහෙම බලාපොරොත්තුවක් මුදුන්පත් කරන්න කැමැත්තක් තියෙනවනම් මෙන්න මේ වාගේ ඕනම කෙනෙකුට දෙන ප්‍රතිඥාවක් තියෙනවනම් ඒ ප්‍රතිඥාව හරියට සම්පූර්ණ කරන්න ඕනේ. එහෙම සම්පූර්ණ කරන්න බැරි නම් එවන් ප්‍රතිඥා නොදී ඉන්න ඕනේ. අපි කියන්නේ කරන්න බැරි වැඩ නොකිය ඉන්න ඕනේ කියලා. අන් හිංසා ප්‍රඥාවෙන් හිතලා වැඩ කරන්න තියෙන අවස්ථාවල් මේ ස්වභාව ධර්මයේ විශ්වයේ ක්‍රියාකාරීත්වයේ කොයි විදිහද කියන කාරණාව අපිට කවදාවත් තේරුම් ගන්න බැරි මේ ක්‍රියාකාරකම් එක්ක. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා
යමෙක් එහෙම දෙන්නම් කියලා පස්සේ නොදී ඉන්නවා නම්, දෙන්නම් කියපු ප්‍රමාණය නොදී අඩු ප්‍රමාණයක් දෙනවා නම්, වංචා කරනවා නම්, ඔවුන් ඒකාන්තයෙන් මේ ලෝකේ පරිහානියට පත් වෙනවා. ඒ කාරණාව පැහැදිලි කරන්න ධර්ම කාරණාවක් මේ විදිහට සඳහන් කරලා තියෙනවා. අතීත කතාවක්. අතීතයේ මේ කලිංගු කියන රටේ නාලිකීර කියලා රජෙක් ඉඳලා තියෙනවා. ඉතාම අධාර්මිෂ්ඨ රජ කෙනෙක්. මේ කාලේ හිමාලයේ වාසය කරපු 500ක් විතර තාපසවරු ලුණු වැඹුල් හොයාගෙන මනුස්ස වාසයට ආවා. මිනිස්සු මේ තාපසවරු උයනේ නතර කරලා ඇප උපස්ථාන කරමින්, සත්කාර සංග්‍රහ කරමින්, අත්පා මෙහෙවර කරමින් මේ තාපසවරුන්ගෙන් බණ අහගන්නවා. ඉතින් හැමදාම මිනිස්සු උයනට යනවා බණ අහන්න. එක දවසක් රජ්ජුරුව බලාගෙන හිටියා, මේ මිනිස්සු කොහෙද මේ හැමදාම යන්නේ? රජ්ජුරුව ඇහුවා, කොහෙද හැමදාම ඔය යන්නේ? පෙළහැදිලා සඳහන් කළා, තාපසවරු ගමට වැඩලා ඉන්නවා, අපි ඒ තාපසවරුන්ගෙන් බණ අහගන්න යනවා කියලා. රජ්ජුරුව සඳහන් කළා, එහෙනම් මාත් එනවා බණ අහන්න යන්න. මිනිස්සු ගොඩාක් සතුටු වුණා. මේ අධාර්මිෂ්ඨ රජ්ජුරුව බණක් අහලා හරි ජීවිතේ නිවැරදි කරගන්නවා නම් කොච්චර හොඳද? එහෙම හිතලා මිනිස්සු හරි කැමැත්තෙන් රජ්ජුරුවත් එක් කරගෙන ගියා. හැබැයි මේ තාපසවරුත් දන්නවා රජ්ජුරුව කොහොම කෙනෙක්ද කියලා. රජ්ජුරුව හරි දරුණු පුද්ගලෙයි. ඒ වගේම හරිම ලෝභයි. කාටවත් කිසි දෙයක් දෙන්නේ නැති පරම මිත්‍යා දෘෂ්ටිකයෙක්. එනිසා තාපසවරු කල්පනා කළා, මෙයාගේ මේ මිත්‍යා දෘෂ්ටිය බිඳින්න පුළුවන් ධර්ම දේශනා කරන්න ඉතා දක්ෂ කෙනෙකුට මෙයා පවරන්න ඕනේ. කරන එකේ ලාභයයි, පන්සිල් උල්ලංඝනය කරන එකේ පාඩුවයි දෙක මනාව පැහැදිලි කළා. එතින් මිනිස්සුත් මෙතන ඉන්නවා. බලහම මේ දේශනාව පුරාම කෙරෙන්නේ රජ්ජුරුවන්ගේ අඩුපාඩුමයි කියන්නේ. ඉතින් තමන්ගේ රාජ්‍යයේ පිරිසත් ඉන්න තැනම තමන්ට මේ විදිහට තමන්ගේ අඩුපාඩු කියනකොට ඒක දරාගන්න බෑ. රජ්ජුරුව හිත යටින් කල්පනා කළා, මම කරන්නම් කොහොඳ වැඩක් කියලා. කටයුතු ඔක්කොම ඉවර වුණාට පස්සේ බොහොම ශ්‍රද්ධාවෙන් බණ ඇහැව්වා වගේ පෙන්නලා ආරාධනා කළා, ස්වාමීනි හෙට දවල්ට මාලිගාවෙන් දානෙ වළඳමු කියලා. ආරාධනාව බාරගත්තා. රජ්ජුරුව මාලිගාවට ගිහිල්ලා තමන්ගේ පිරිස කැඳවලා ඒ අයට කිව්ව, මේ මහා හැලිවලට අසූචි පුරවගෙන එන්න කියලා. දැන් මාලිගාවේ ගෙනහිල්ලා අසූචි හැලි තියලා කෙහෙල් කොළවලින් වහලා තියෙනවා. අනික් පිරිසට සඳහන් කළා, මේ ඉතාම ලිස්සන සුළු දේවල් කලගෙඩියවල පුරවලා ගෙනල්ලා තියලා රජ්ජුරුව සඳහන් කරන වෙලාවට මේ පඩි පෙළවල් වල ඒවා හලන්න කියලා. දොර අඩිය තියාම ලිස්සලා වැටෙනවා. ඒ පඩි පෙළවල් පාමුල මස් කණ්ඩ ඇබ්බැහි වෙච්ච දරුණු සුනකයෝ බඳින්න කියලා කිව්වා. තවත් දූර්තයෝ පිරිසකට පොළු කෑලි අතට දීලා යම් තැනක තියලා තිබ්බා. දැන් පහුවදා එළි වුණා. මේ බ්‍රාහ්මණවරු කල්පනා කළා, දැන් අද රාජ මාලිගාවේ දානි. හැබැයි ඉතින් මාලිගාව කියලා කියන්නේ බොහොම අනතුරු සහිත තැනක් බව හැමෝම දන්නවා. නමුත් ඉතින් ආරාධනාව බාරගත්තනේ වඩිමු කියලා නිසි වෙලාවට මේ අඳුන් දිවිසම් ඒකාංශ කරගෙන භික්ෂා පාත්‍ර අරගෙන බ්‍රාහ්මණවරු පිළිවෙලට මේ තාපසවරු රාජ මාලිගාවට දානිට වැඩියා. ප්‍රධාන තාපසතුමා ඉස්සරලාම ගිහිල්ලා ආසනේ වාඩි වුණා. අනිත් තාපසවරුත් පිළිවෙලින් වාඩි වුණා. හැබැයි මාලිගාවට ඇතුල් වෙනකොට දරාගන්න බැරි තරම් අසූචි දුර්ගන්ධයක් එනවා. මේ වෙලාවේ රජ්ජුරුව ළඟට ඇවිල්ලා කාරණාව සඳහන් කළා. මොකද්ද කාරණාව? ඊයේ උඹලා මාව මොන තරම් අපහසුතාවයට පත් කළාද? බණ කියනවා කිය කිය මගේ අඩුපාඩුම කීවා. රට වැසියෝ ඉස්සරහ පිට මම මහා අපහසුතාවයකට පත් කළා. උඹලා වගේ අයට මෙහෙම තමයි දෙන්න ඕනි කියලා අර කෙහෙල් කොළ ඇරියා. ඇරලා දැන් හැන්දකට අසුචි අරගෙන තාපසතුමාගේ පාත්‍රයට බෙදන්න ලෑස්ති වෙනකොට
ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කරලා නැගිටින්නයි හදන්නේ. දැන් නැගිටලා ආපහු වඩිනකොට අර පොළු කෑලි අරගෙන හිටපු පිරිස පහර දෙන්න පටන් ගත්තා. පොළු වලින් ගහනවා. දැන් පඩිපෙලෙන් බහින්න ඕනේ. අර ලිස්සන දේවල් පඩිපෙලේ හලලා තියෙන්නේ දැන්. දැන් අර පහර කාගෙන පඩිපෙලට යනකොට ඇද වැටෙනවා. ඇද වැටුනහම රෝල් වෙලා රෝල් වෙලා ගිහලා බිම වැටෙනවා. එතකොට බිම ඉන්නවා අර බල්ලු සුනකයෝ බැඳලා. තාපසයන්ගේ මස් ඉර ඉරා කනවා. සඳහන් කරනවා යම් තාපස කෙනෙක් කිසියම් ආකාරයකින් එතනින් වැටිලක් නැගිටලා පණ බේරගෙන දුවන්න හැදුවනම් මේ දරුණු සුනකයෝ පස්සෙන් පන්නගෙන ගිහිල්ලා බිම පෙරලගෙන මස් ඉර ඉරා ඇදලා කනවා කියලා. තාපසවරු 500 දෙනාගේම ශරීර මාංශ අවසන් කරලා ඇටකෝටු ගොඩක් බවට පත් කළා. මේකේ ප්‍රතිඵලයක් හැටියට රජ්ජුරුව මරණයෙන් පස්සේ අති භයානක දුක් සහිත මහනිරේ ඉපදිලා නිමක් නැති දුක්ඛන්දරාවක් විඳිනේ කළා. එතකොට මෙතන සඳහන් කරනවා යමක් දෙන්නම් කියලා පොරොන්දු වෙලා ප්‍රතිඥා ඝාතය කරනවා නම්, ප්‍රතිඥා ඝාතය කියලා කියන්නේ පොරොන්දුව කඩ කරනවා නම්, ඒ කාන්තෙන් ඊළඟ ආත්මේ නිරයේ ඉපදින්න සිද්ධ වෙනවා. දැන් රජ්ජුරුව මේ කරපු ක්‍රියාව සම්බන්ධයෙන් මහ ජනතාව අතර රජ්ජුරුව දැඩිසේ අප්‍රසාදයට පත් වෙනවා. මරණින් පස්සේ රජ්ජුරුව නිරයේ ඉපදිනවා. ඉතින් නැවත ඉපදුනහම මේ වගේ විපාක නිමක් නැති විදිහට විඳින්න සිද්ධ වෙනවා. ආන් ඒ නිසා මේ කරුණු පැහැදිලි කරමින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යම් පොරොන්දුවක් ප්‍රතිඥාවක් තියෙනවා නම් යම් කෙනෙකුට යමක් දෙනවා කියලා. ඒ ප්‍රතිඥාව ඒකාන්තයෙන් සම්පූර්ණ කරන්න ඕනේ. දෙන්නම් කීවොත් දෙන්නම ඕනේ. ඒකයි ඉසිවි රජ්ජුරුව සඳහන් කළේ යමෙක් යමෙකුට යමක් දෙන්නම් කියලා. පස්සේ බෑ කියලා කියනවා නම් ඔහු තරම් මහ පෞකාරයක් නෑ කියලා කිව්වේ මෙන්න මේ කාරණා ඔක්කොම එකතු කරගෙන. ඒක දරුණු අකුසල කර්මයක්. ඒ නිසා පින්නතුනි අපිත් හැම වෙලාවෙම සිහිය ප්‍රඥාව පාවිච්චි කරන්න ඕනේ. සිහිය ප්‍රඥාව පාවිච්චි කරලම ප්‍රතිඥාවක් දෙන්න ඕනේ. දැන් අද නම් කොච්චර අපි මේ වගේ දේවල් දකිනවද? අපි වෙළඳ පොලකට ගිහිල්ලා මුදලක් දීලා ඒ මුදලට ගැලපෙන යම් භාණ්ඩයක් ඉල්ලහම අපිට සමහරලාට ඒකවත් ලැබෙන්නේ නැහැ. ඒ වෙළෙන්දා අපිව වංචා කරනවා. අපි දෙන මුදලට සුදුසු දේ නෙමෙයි අපිට හම්බ වෙන්නේ, ඊට වඩා බාල දෙයක්. සමහර වෙලාවට හාල් ටික, සීනි ටික මේ වගේ දෙයක් අරගන්න ගියහමත් සමහර අය මේ කිරණ මනින උපකරණ සංගවගෙන කිරලා මැනලා සීනි 500ක් ඉල්ලහම ග්‍රෑම් කීපයක් හරි අඩු කරගන්නම තමයි බලන්නේ. තමන්ගේ පැත්තට ලාභේ වැඩි කරගෙන පාරිභෝගිකයට අඩුවෙන් දෙන්නේ. ඇඳුමක් ගන්න ගියත් එහෙමයි. වෙනත් උපකරණයක් අරගන්න ගියත් එහෙමයි. මේ වංචාව හැම තැනම අපි දකිනවා. නමුත් ඒ අය කී කාලයක් ජීවත් වෙන්න හිතාගෙන දේ වංචාව කරන්නේ? දැන් බොරු පොරොන්දු දෙනවා කියලා කියහම මේ කාලේ හිතලා බලන්නකෝ, මේ මිනිස්සුන්ට දෙන පොරොන්දු ගොඩ සමහර ලාවට රාජ්‍ය නිලධාරියෙක් වෙන්න පුළුවන්, මැති ඇමතිවරයෙක් වෙන්න පුළුවන්. මහ ජනතාවට කොයි තරම් බොරු පොරොන්දු දෙනවද? නමුත් ඒව කවදාවත් සම්පූර්ණ කරන පොරොන්දු නෙමෙයි. සමහර ලාට ඡන්දය ලබා ගන්න තුරු පාර හදලා දෙන්නම් කියනවා, පාලම හදලා දෙන්නම් කියලා කියනවා, තවත් නොයෙක් දේවල් කියනවා. විහාරස්ථාන වලට ගිහිල්ලා ස්වාමින් වහන්සේලාට ඒ වගේ බොරු ප්‍රතිඥා ඕන තරම් දෙනවා. නමුත් ඒ ධර්මයේ ගැන නොදැනක දෙන ප්‍රතිඥාවන්ගේ අයහපත් විපාකය සංසාරයේ සුළුපටු නෑ කියන කාරණාව තමයි අපිට මෙතන විශේෂයෙන් මේ සඳහන් කරලා තියෙන්නේ. ආන් ඒ නිසා බුද්ධාන්තරයක් ලැබිලා තියෙන වෙලාවේ, කර්මය කර්මඵලයේ පිළිබඳව මනාව දේශනා කරලා තියෙන වෙලාවේ,
අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. මේ බුද්ධාන්තරයෙන් මේ සංසාර ස්වභාවයේ මැනවින් පැහැදිලි කරලා විස්තර කරලා කරුණු දක්වලා නොදන්න මග එලිපෙහෙලි කරලා හරියට යටිකුරු කරලා තිබුණ භාජනයක් උඩුකුරු කළා වගේ, අඳුරේ තෙල් පහනක් දල්වනවා වගේ මේ සංසාරේ අන්ධකාරයෙන් වෙලිලා හිටපු මොහොතක තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා හැබෑ සසර ස්වභාවය අපට පෙන්වලා තියෙන වෙලාවක, මරණය දැක දැක ජීවත් වෙන මේ ජීවිතය නිරන්තරයෙන් අකුසල කර්මයන්ගෙන් ආරක්ෂා කරගන්න ඕනේ. මුසාවාදයෙන් ආරක්ෂා කරගන්න ඕනේ. දැන් පංච සීලයම ගැන අපිට කරුණු දේශනා කළා. මෙතන කතා කරලා තියෙන්නේ මුසාවාදය ගැන විතරයි. දැන් යම් කෙනෙක් කවදාවත් හිතන්නේ නැහැ පින්නතනේ මේ බොරුවක් කියනවා කියන එක මේ තරම් බරපතල පාප කර්මයක්ද කියලා. ඒ නිසා අපිට බේරෙන්න ඕන වෙච්ච ඕනෑම වෙලාවක බොරුවක් කියන්න අපි කීයටවත් පැකිලෙන්නේ නැහැ. නමුත් මෙතන හිතලා බලන්නකො හරියට ඔසවලා ගෙනහිල්ල නිරයෙන් තිබ්බා වගේ නිරේ උපද්දවනවා කියලා කියන්නේ. ඉතින් තාමත් අපේ ජීවිත මුසාවාදයෙන් යුක්ත නම්, තාමත් අපට බැරි වුණා නම් මුසාවාදයෙන් මිදෙන්න, තාමත් මේකේ බරපතලකම තේරුම් ගන්න අපට බැරි වුණා නම් අපි තාමත් ඉන්නේ මේ නිරයේ දිහාට හැරිලා. නිරයේ දොර අරගත්ත පිරිසක් හැටියටයි අපි තාම ඉන්නේ. ආන් ඒක නිසා හැම මොහොතකම උත්සාහ කරන්න ඕනේ මුසාවාදයෙන් විතරක් නෙමෙයි මේ පංච සීලයේම උල්ලංඝනය කරන එකෙන් අත් මිදෙන්න. එහි වටිනාකම නිරන්තරයෙන් කල්පනා කරලා තියෙන්න ඕනේ. මොකද අපි මේ සංසාරයේ ඔය සීලය දන්නේ නැතුව මොනතරම් සසර අතරමං වුණාද? කොයි තරම් සංසාරේ දුක් විඳද්ද? සීලය ගැන දන්නේ නැති නිසා. මේ සීලය ගැන කතා කරනකොට අපි නිතර නිතර සඳහන් කරනවා මේ ලෝකවද්ද ශික්ෂාපද සහ ප්‍රඥප්තිවද්ද ශික්ෂාපද කියලා කොටස් දෙකක් තියෙනවා කියලා. දැන් පන්සිල් ගැන කතා කරනකොට මේක සම්පූර්ණ ලෝකවද්දයි. ඇයි ලෝකවද්දයි කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණ කාලෙත්, බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ නූන කාලෙත් මේ කරුණු එක විදිහටම පවතිනවා. බුද්ධෝත්පාදයකත් අබුද්ධෝත්පාදයකත් ප්‍රාණඝාත කළොත් ඒකේ ප්‍රතිඵලය ඒකාන්තයෙන් නිරේ උපද්දවනවා. හොරකම් කරනවා නම්, වැරදි කාම සේවනය කරනවා නම්, මේ විදිහට මේ කාරණා පහ යමෙක් උල්ලංඝනය කරනවා නම් ඒකාන්තයෙන් නිරේ උපද්දවනවා. ඒක බුද්ධෝත්පාදයේ අබුද්ධෝත්පාදයේ කියලා ભેදයක් නැහැ. ඒ නිසා තමයි මේවට කියන්නේ ලෝකවද්ද ශික්ෂාපද. ප්‍රඥප්ති වද්‍යයි කියලා කියන්නේ නිවන උදෙසා ආරක්ෂා කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ විසින් පනවපු සිල්පද ප්‍රමාණයක් තියෙනවා. දැන් අට සිල් සමාදන් වෙනකොට විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා අපි ශික්ෂාපදයක් සමාදන් වෙනවා, හයවෙනි ශික්ෂාපදය. එතකොට රාත්‍රියට යම් කෙනෙක් විකාල භෝජනය කළොත් ඔහු නිරයේ යනවා කියලා ධර්මයේ සඳහන් කරලා නෑ. විකාල භෝජන ශික්ෂාපදයේ කඩාගත්තා කියලා නිරේ යනවා කියන කාරණාවක් සඳහන් කරන්නේ නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේට අකීකරු වෙච්ච නිසා අපිට නිවන තවත් ඈත් වෙනවා. නච්ච ගීත වාදිත ආදි වශයෙන් ශික්ෂාපද තියෙනවා. ගීතයක් කිව්වා කියලා මේ වගේ දේවල් වලින් අපිට නිරේට හේතුවක් හැදෙන්නේ නැහැ. වක්‍රාකාරව හැදෙන ක්‍රම තියෙනවා පින්නතුනි. දැන් තණ්හාවක් තියෙන නිසානේ දැන් ආහාරයත් තණ්හාවක්නේ. භාග්‍යතුන් වහන්සේ ඒ තණ්හාවෙන් ඈත් වෙන්නනේ තුන් වෙලින් එක වෙලක් අත්හරින්න කියලා දේශනා කළේ. ආහාරයේ පිළිබඳව තියෙනවා නම් යම් තණ්හාවක්, ඒ තණ්හාව අඩු කරගන්න තමයි තුන් වෙලින් එක වෙලක් අත්හරින්න කියලා දේශනා කළේ. ඉතින් සමහර කෙනෙක් නම් තුන් වෙලින් දෙවේලක් අත්හරිනවා. මොකද ආහාරය ගැන තියෙන තණ්හාව හැමදාම රාත්‍රියට අනුභව කරලා පුරුදු කෙනාට රෑ වෙනකොට ආහාර ඕනේ. මොකද ඒ වෙලාව එනකොට මේක කෑම කන වෙලාවයි කියලා සංඥාවක් තියෙනවා. හැබැයි රාත්‍රී භෝජනයෙන් දිගටම වෙන් වෙලා ඉන්න කෙනාට මේක කෑම කන වෙලාවනේ කියලා එහෙම සංඥාවක්වත් මතකයක්වත් උවමනාවක්වත් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ තණ්හාව නැති කරලා
හොරකං කරන්නේ කොහොමත් තණ්හාවට, වැරදි කාමසේවනට යන්නේ කොහොමත් තණ්හාවට, බොරු කියන්නේ තණ්හාව නිසා, රහමෙර පානය කරන්නේ තණ්හාව නිසා, එතකොට මේ ගීත කියන්නේ තණ්හාව නිසා, නැටුම් ගැයුම් වැයුම් බලන්න යන්නේ ඒ සම්බන්ධයෙන් තියෙන තණ්හාවක් නිසා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රඥප්ති වද්‍ය ශික්ෂාපද පනවලා තියෙන්නේ ඒ තණ්හාවෙන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපිව ඉවත් කරවන්න ඕන නිසා. තණ්හාව ක්ෂය කරපු තැන නිවනයි. එහෙනම් මේක දවසින් දවස වඩනවට වඩා ක්‍රමක්‍රමයෙන් ඉවත් කරන්න ඕන. ඒකටයි මේ ශික්ෂාපද තියෙන්නේ. ඒවා ප්‍රඥප්ති වද්‍යයේ භාග්‍යතුන් වහන්සේ පනවපු නිසා. ඉතින් එහෙම සීලේ ආකාර දෙකක් තියෙනවා. ලෝකවද්‍යයි කියන ශික්ෂාපද ඉතාම භයානකයි. මොකද ඒක ස්වභාව ධර්මයාගේ නීතිය. උල්ලංඝනය කරහම ඒකාන්තයෙන් නිරය උරුම වෙන නිසා. එතකොට මේ ශික්ෂාපද ටික භාග්‍යතුන් වහන්සේ අපිට කියලා දුන්නේ නැත්තම් මේ සංසාරේ පින්නතනේ අපි ඔක දන්නේ නැහැනේ. අබුද්ධෝත්පාද කාලයක අපි ඔක දන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලයක තමයි ලෞතුරා බුදුරුව අපිට මේ ටික කියලා දෙන්නේ. නමුත් අදත් ඕක නොදන්න හුඟක් අය හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ අපිට කරදර කළා කියලා. ඒ මේ නිදහසේ ජීවත් වෙන්න හිටපු අපිට මේ සිල්පද පනවලා අපේ ජීවිත යම් යම් ප්‍රමාණවලට සීමා කරලා කොටු කරලා තියලා තියෙන භාග්‍යතුන් වහන්සේ කියලා තමයි කල්පනාව. මහා කල්ප අසංඛ්‍ය 4,01,000 මේ සංසාරේ පාරමිතා පිරුවේ සසර සත්‍යය අපහසුතාවයට පත් කරන්නේ නෙමෙයි. අපහසුතාවයට පත් වෙලා ඉන්න සත්වයා ඒ අපහසුවෙන් මුදවන්න තමයි මේසා දීර්ඝ කාලයක් දුක් විඳින්නේ. ඒ නිසා මේ සිල්පද ගැන කියලා දුන්නේ කිසිසේත් අපිට කරදර කරන්න නෙමෙයි පින්නතුනි. අපිව කරදරයෙන් මුදවන්න. තාන් ඒ නිසා ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. ශ්‍රද්ධාව උපද්දවලා ශ්‍රද්ධාව මත පිහිටලා භාග්‍යතුන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන අපි හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ මේ සිල්පදේ ආරක්ෂා කරගන්න. ආන් එවන් පුද්ගලයෙකුට තමයි දුකක් නැතුව සිල් රකින්න පුළුවන් වෙන්නේ. ශ්‍රද්ධාවන්තයාට පුළුවන් දුකක් නැතුව සිල් රකින්න. හැබැයි ශ්‍රද්ධාව නැති කෙනාට සිල් රකින්නවා කියන එක කරදරයක්. ඒක දුකක් බවට පත් වෙනවා. ආන් ඒ නිසා ශ්‍රද්ධාව උපදවගත්ත කෙනාට මේ සංසාරයෙන් එතර යන්න ලොකු පහසුවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගෞරවය ඇති කරගෙන, භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පිළිබඳව ගෞරවයේ ශ්‍රද්ධාව ඇති කරගෙන, තුනුරුවන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් භක්තියෙන් යුක්තව භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ යමෙක් ඒ විදිහටම ගමන් කරන්න කටයුතු කරනවා නම් එවන් අය බොහොම සතුටු සිතින් මරණයට පත් වෙන්න පුළුවන් අය. ඒ නිසා පින්නතුනි, එවන් අය මෙලව පිරිහෙන්නෙත් නැහැ. එවන් අය පරලොවදි පිරිහෙන්නෙත් නැහැ. මෙලවත් ජය ගන්නවා, පරලොවත් ජය ගන්නවා. අන්තිමට බලාපොරොත්තු වෙන නිවන දක්වාම ගමන් කරලා මේ සසරත් ජය ගන්නවා. එවන් ගමන කියන්නේ බුද්ධාන්තරයක ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතයකින් අපිට තියෙන මහ පුදුම පිටුවහලක් රැකවරණය. මේ අවස්ථාව නිතර නිතර ලැබෙන්නේ. ලැබිලා තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මේ අනගි අවස්ථාවෙන් ලැබිය යුතු ප්‍රයෝජනයේ උපරිමයෙන් නෙලා ගන්න කටයුතු කරලා වහ වහ සතරපායෙන් මිදිලා මේ සංසාරයේ කෙරවල කරන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.